එපාවල මැඩියාව ප්‍රදේශයේ ගොවියෙකුට තව ගෙවිලියක් බේකල අපූර්ව හිනාවක්. ඉරනම අරියාදු කරන තරමටම ඊට ඉදිරිව නැගී සිටින වෙරදරන හිනාවක්. උඹව මට අඳේටගත්තු කුඹුරක්වත් වපුරන්න නොහැකි තැනටම චතුරගේ අපච්චි වකුගඩු රෝගීන් පිළිද්දී ගොවිකම රජ කරවන්න ඔට්ටු වෙච්ච ජීවිතයෙන් හෙම්බත් වෙනවා. අද බොඳ වීලා චතුර මදුරංග ගමින් එළියට එන්නේ ගමට එළිය කරන් යන්න. ඒකට යාට කවුරුත් ආශිර්වාද කරයි කියන බලාපොරොත්තු කඳ බඳගෙන හිරුස්ටා වේදිකාවට පානගු චතුර මදුරංග. දැන් සුපිරි 48 දෙනා අතර පෙම්බර කුමාරයෝ අවසන් තරඟ කරුවන් 48 දෙනා අතරට පැමිණෙන්න ලැබිච්ච එක ගැන ගොඩක් ආඩම්බරනවා. ඊට වඩා ලොකු ආඩම්බරයක් තියෙනවා. ඒ තමයි රියැලිටි ටෙලිවිෂන් කරනේ පෙරලියක් කරපු පෙරලි කාර්ම ප්‍රාසංගිකයා විදිහට සලකන ශෙහන් විරංග සර්ගේ අනුදැනුම අතුව එතුමාගේ කණ්ඩායමට සම්බන්ධ වෙලා මේ හිරුස්ටා ගමන මේ විදිහට යන්න ලැබිච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා. පෙරුම් පුරාගෙන ආ සංසාරේ පැතුමද සුණු විසුණු වැටුනේ. තෙහන් මිහිරංග සර්ව මම තෝරගන්න ප්‍රථම හේතුව එයාට රියැලිටි කලාවේ තියෙන හැම දෙයක්ම තේරෙනවා. ඉතින් තරඟකරුවෙක්ගේ තියෙන හැඟීම් ඒ හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් හදවතක් තමයි ශෙහන් මිහිරංග සර් කියන්නේ. චතුර දැන් සින්දුව හොඳට කියනවා කියන තැනට ඔළුව හදාගෙන කියනවට වඩා එන්ටර්ටේන් කරන්න ඕන සහ දැන් මේ රෙගේනේ රෙගේ ෆීල් එකත් එක්ක තව පව එකක් එක්ක වචන ටික කොහොමද මම ඉඩ තියාගෙන හදාගන්නේ මොකද මියුසික් රෙගේ ඔයා වෙන දනකින් නැතිව ඇහෙන්න ඕන රුවන් වලා විමානේ සිරියහනාව දුටුවාදෝ නාලක සජීස අමතක කරන්න බැරි චරිතයක් මොකද ලංකාවේ ඉන්න දෙවන්ත පෙළේ සංගීතඥයෙක්. ඉතින් එතුමා යටතේ එතුමාගේ අනුදැනුම යටතේ අපි ගීතයක් ගායනා කරන්න මේ විනාඩි 3 පාවිච්චි කරනවා කියන්නේ ඇත්තටම ඒක ලොකු වාසනාවක් ලබන ඒක වචනෙන් කියන්න බැරි ලොකු සතුටක්. ඒක ලස්සනයි. කැමති හින්දාද කොහෙදනේ? කැමති සින්දු තෝරගන්න කැමති සින්දු තෝරගත්තම ලස්සනට කියන්න පුළුවන්. තව කලර්ෆුල් කරගෙන අපි කියමු ස්ටේජ් එකේ. ඔයාගේ තියෙන ස්ටාර් ක්වොලිටිස් පාවිච්චි කරලා ලස්සනට පර්ෆෝම් කරලා ලස්සනට කියමු ෆීල් එක. හරි සතුට. Good luck.